අගෝස්තු 15 නොමිනේෂන් සැප්තැම්බර් 21 ඡන්දය. දැන්වත් උත්තරයක් දෙන්න මේ ඡන්දේ තියයිද? ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ ඡන්දේ තියෙනවා. මේ අපි අහන්නේ මේ අපිට තුන්දෙනාගේ ප්‍රශ්නයක් නෙමෙයි. එලියට ගියා මිනිස්සු අපෙන් අහනවා. ඔය ඡන්දේ තියයිද? රනිල් තියන්න දෙයිද? කල් දාන එකක් නැද්ද? මොකක් හරි ගේම් එකක් අදින නැද්ද? අදින එකක් නැද්ද? ඈ කියන කතාව. දැන් කෙලින්ම ඔය දෙන්නම උත්තර දෙන එකට එකතු වෙලා පොදුවේ ප්‍රශ්නයකට මේ ඡන්දේ සැප්තැම්බර් 21 තියාවිද? සැප්තැම්බර් 21 අනිවාර්යයෙන්ම ඡන්දේ තියෙනවා. මොකද හේතුව තමයි ඔබතුමාට චෝදනාවක් එල්ල වුණා. විශේෂයෙන්ම එල්ල වුණේ තමයි ඔය රාහු කාල ප්‍රශ්නත් එක්ක. ඇයි RMAL රත්නායක රාහු කාලයක් ඇදගත්තේ? RMAL රත්නායකව පත් කරන්නේ ජනාධිපතිවරයා. ඒක තමයි ඒ අනුව. රත්නායක එතකොට ඔකේ සමාජිකකින පෙරේරා සමන් ඒකනායක තුන්දෙනාම බැච්මේට්ස්ලා. ඒක සමකාලීනව. ඒ නිසා රනිල්ගේ ෆේවරේෂන් එකක් අනුව තමයි රත්නායක ප්ලාන්ට් කළේ. රත්නායක ප්ලේ කරේ රනිල්ගේ ගේම් එක. ඒ තමයි යාට ටයිම් එක දුන්න ඇති තරම් ඇදගෙන යන්න දෙන්න නැතුව ඩේට් එක රාහු කාලේ බොරු කතා කිය කිය දුන්නා. ඒ ඩේට් එක දෙන්න පුළුවන් කම තුන රනිල්ට ප්ලෑන් කරන්න ටයිම් එක දුන්නා. ඔබ පැහැදිලිව පිළිතුරක් දෙන්න. ඔබ රනිල්ට ප්ලෑන් කරන්න හිතන්න ගේම් ප්ලෑන් එක ඉඩ දෙන්න නේද ඔය රාහු කාලේ බොරුට ඇදගත්තේ? ඔය දෙකටම උත්තර දෙන්න ඕනේ. මුලින්ම රාහු කාලේ කතන්දරය ගැන කියන්න ඕනේ. මං හිතන්නේ මම ඔය ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විනාඩි 45ක් විතර සියලු කරුණු සම්බන්ධයෙන් විස්තර කළා. නමුත් අවසානයේට ඔක්කොගේම ඔළුවේ ඉතුරු වුණේ ඔය රාහු කාලය ගැන කියන කතාව විතරයි. මං හිතන්නේ අද උදෙත් මේ මට ඇහුණා මේ කලින්දු පත්තරේ දිගාරන්න කතා කරනකොට සභාපති කියනකොටම රාහු කාලය කියලා කිව්වා. ඉතින් මේ මං ඒ කියන පොඩ්ඩක් විස්තරය කරන්න ඕනේ. මමත් ගමේ හැදුණු මිනිස්සෙක්. එතකොට අපේ ගම්වල ඔය චාරිත්‍ර වාරිත්‍ර මගුල් ගෙදරක් ගත්තොත් නැකත් බලන ඒ වගේ චාරිත්‍ර වාරිත්‍ර ගණනාවක්ම තියෙනවා. මං හිතන්නේ දැන් නැද්ද කියලා මට හිතනවා දැන් ඔය මේ කතාබහත් එක්කම. එතකොට මං අවුරුදු 30ක විතර මේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා කොමසාරිස් මේ කොමිෂන් සභාවේ සේවය කරනකොට මං හිතන්නේ 15ක් 20ක් නාම යෝජනා බාර ගැනීම සිදු කරලා තියෙනවා. මගේ අත්දැකීම නම් ඔය සෑම නාම යෝජනා බාර ගන්නා දිනයකම එතෙන්ට එන බහුතරයක් අපේක්ෂකයෝ වෙලාවක් බලාගෙන නැකතක් බලාගෙන තමයි එන්නේ. දිශාවක් බලාගෙන අපට සමහර වෙලාවට දුරකථනයෙන් කතා කරලා අහනවා කොයි පැත්තටද දැන් අපි මේ කියන්නේ ඒගොල්ලන් එන්නේ කොයි පැත්තටද කියලා අපේ මේසේ තියෙන කොයි පැත්තටද. ඒ වගේම දිනය සැප්තැම්බර් 21 ගන්නත් ජනාධිපතිවරු බලපෑම් කරනව නේද මේ 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 සුබ මූර්තිය සුබ නැකතනුව ගන්න කියලා? නෑ එහෙම බලපෑමක් ආවෙ නෑ පොඩකින් බම් අරක කියනකන්. එතකොට ඒ විදිහට තියෙනවා හැම එකම. මෙතනදී පාර්ලිමේන්තු ඡන්ද විමසීම, පළාත් සභා ඡන්ද විමසීම, පළාත් පාලන ඡන්ද විමසීම කියන තුනම දින ගණනාවක් තියෙනවා නාම යෝජනා බාර ගන්න. සමහර දින 7ක් තියෙනවා, දින 3හමාරක් තියෙනවා, එහෙම කාල තියෙනවා. නමුත් ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ තියෙන්නේ පැය දෙකයි. පැය දෙකයි නාම යෝජනා ගන්න තියෙන්නේ. ඒ නාම යෝජනා ගන්න තියෙන්නේ පැය භාගයක්. මේ පැය භාගයක් විරෝධතාවල තියෙනවා. විරෝධතාවල තියෙනවා මේ පැය දෙකමාරම. ඒක 9 11 නේ. 9 11. 11 11 මාර. පැය දෙක තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. 11 එකට නාම යෝජනා කරලා බාර ගන්න බෑ. 11 එකට නාම යෝජනා බාර ගන්න බෑ. ඒ 9 11. ඒක තමයි පැහැදිලිව තියෙන්නේ. හරි. ඔව්. හරි. ඊට පස්සේ ඉතින් ඒ නිසා මේක දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යක්ෂකවම දන්න නිසා මේ අපේක්ෂකයෝ මේ වගේ දේවල් කරන නිසා සාමාන්‍යයෙන් ඔය පැය දෙක ගන්නකොට මම නම් අපේක්ෂකයන්ගේ පැත්තෙන් හිතලා ඒගොල්ලන්ට යම්කිසි මේකක් වෙන්න හුඟක් වෙලාවට බලන්නේ රාහු කාලයේ මේගොල්ලෝ තියෙන්නේ කියලා රාහු කාලය අතහැරලා ගන්න උත්සාහයක් ගන්නවා. ඒ කියන්නේ අපි තෝ 9 සහ 11 කියන එක නිශ්චිතයක් නේ. 9 11. 11 11 මාර විරෝධතාව. එතකොට දැන් 9 11 අතරේ රාහු කාලයේ වැටෙනවා නම් සම්පූර්ණයෙන්ම රාහු කාලයේ වැටුනොත් මේක විශ්වාස කරන පුද්ගලයෙකුට නාම යෝජනා බාර දෙන්න බෑ. බෑ. එතකොට ඒකෝ යා නාම යෝජනා බාර නොදී ඉන්න ඕනේ. බාර නොදී එක්කෝ ඉන්න ඕනේ. නැත්තම් ඒගොල්ලන්ගේ විශ්වාසයේ හැටියට නරක කාලයක නාම යෝජනා බාර දෙන්න ඕනේ. ඒව නැත්තම් 9 සහ 11 කියලා වෙලාව අපි ගමුකෝ. හරි. රාහු කාලයට හසු වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේ පුද්ගලයා නැකතක් බලාගෙන එනවා ගෙදරින්. ඒක 9 11 අතරේ නොමිනේෂන් බාර දෙන නැකතක්. හැබැයි ඒ නැකත ඇතර ක්‍රියාත්මක කරගන්න ලැබෙන්නේ නැහනේ. නැහැ. ඒ කියන්නේ ඔබතුමාලා කාරාදී පිළිවෙලටනේ ආරාධනා කරන්නේ නේ. නැහැ. එහෙමනේ ඕන කෙනෙකුට ඕන වෙලාවක පුළුවන්. පුළුවන්. ඒක 9 11 අතරේ. හරි. එතකොට බොහෝ වෙලාවට අපේක්ෂකයෝ ඇවිල්ලා මේසේ ඉස්සරහා හිටගෙන ඉන්නවා. තමයි කරගන්න පුළුවන් දෙයක්. 9 11 9 11
කාලයට වැටෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා මේ මේ දැන් අපි හිතමු මේ එන අපේක්ෂකයා මේ මේ නැකතක් හදාගෙන එනවා. ඒතර ඒ ඒ පැය දෙක ඇතුළත එයා සකස් කරන් එන ඒ නැකතටම පුළුවන් ද මේ මේ නොමිනේෂන් පත්‍රය බාර දෙන්න? එයා ඉල්ලීමක් කරෝතින් එයා හිතන හිටගෙන ඉඳලා බාර දෙන්න පුළුවන්. හැබැයි දැන් 9 11 අතරේ කරන්න දෙයක් නැහැ. ඒ දවස රාහු කාලයට වැටෙනවා නම් ඒත් කරන්න දෙයක් නැහැ. දැන් දැන් මේ සැප්තැම්බර් 21 ඔබතුමා යොදාගත්තේ 9 11 රාහු කාලයට වැටෙනද බලන්න. නෑ 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 ඔතන සැප්තැම්බර් 21 නෙමෙයිනේ අපි මේ සමාවෙන්නේ අගෝස්තු 5 අගෝස්තු 5. ඔව්. නමුත් ඔය දැඩි ගැටලුව ආපු නිසා මම ඇත්ත වශයෙන්ම ඒක සම්පූර්ණයෙන්ම අතහැරලා දැම්මා. රාහු කාලේ රාහු කාලේ 9 11 කියන රාහුට අයිති කාලයක්ද? නෑ. ඉතින්කො කියන ඊට පස්සේ මම අතහැරලාම දාලා අර ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ සහ ජනාධිපති වෙන පන්තියේ තියෙන විදියට තමයි ගණන් කරගෙන ආවේ. හරි. ඒ විදියට ගණන් කරගෙන ඇවිල්ලා. දැන් මේමනේ දැන් ඔබතුමාට අගෝස්තු 15 කියන්නේ දැන් මේ මේ මැතිවරණ කෝල් කරේ ජූලි 26. ජූලි 26. එතකොට ජූලි 24 සහ 21ක් ඇතුළත තමයි අගෝස්තු 15 ගත්තා. ඒකෙන් අපි අගෝස්තු 15 ඉඳලා සති 4 සහ සති 6ක් ඇතුළත ඡන්දය සැප්තැම්බර් 21. මම ගත්ත විදියත් කියන්න. 26 ඉඳන් අපි 20 වෙනි දිනේ තමයි ගත්තේ. ඒ කියන්නේ දින 21යි. සම්පූර්ණ යන්නේ උපරිමේ ඒ නිසා ඊට මෙහයින් අපි 20 වෙනි දිනේ ගත්තා. එතන ඉඳන් 38 වෙනි දිනේ ගත්තා ඡන්දවීමසිර 38 වෙනි දිනේ ගත්තා. ඒ කියන්නේ උපරිමේ යන්න පුළුවන් සති 6යි. 42යි ගන්න පුළුවන්. 42යි එකෙන් 38 වෙනි එක ගත්තා. අපි සාකච්ඡා කළා තමයි ගත්තේ. මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ජ්‍යොතිෂ මේ මේ මණ්ඩලයක් ඉන්නවද වෙනම? නෑ කිසිම ජ්‍යොතිෂ මණ්ඩලයක් නෑ. ඒතකොට දැන් මේ අගෝස්තු 15, 9 සහ 11 අතර වෙලාව රාහු කාලයට හසු වෙනවා. නෑ අපි මේක ගත්තට පස්සේ මම නිකන් අර දැන් ප්‍රශ්න මතුවෙච්ච නිසා බැලුවා පොඩ්ඩක් මේ මේකේ තියෙනවා. නමුත් හොඳ වෙලාවට එදා රාහු කාලේ තියෙන හවස් වල. හවස් වල. හරි.